ආයුබෝවන්. ඔන්න අද දිනේදී ඔබගේ හද දිනු මේ YouTube නාලිකාව ඔස්සේ අපි සුවිශේෂී දෙයක් තමයි කතාබහ කරන්නේ. ඉතින් ඔබගේ ජීවිතයට විශේෂිත බලපෑමක් එල්ල කරන 2023 වර්ෂය, ඒත් එක්කම මේ ජනවාරි 17 කියන දිනය වෙලාව ගත්තොත් 18:04 ශනි කුම්භ රාශියට නැවත පැමිණීමේ ස්වභාවයත් එක්ක ඔබට ඇති කරන පලාපල විස්තරය තමයි අපි කියන්නට සූදානම් වෙන්නේ. ඉතින් මේ ගැන කතා බහ කරනකොට ඔබට කියන්නට ඕනි, ඔබගේ තියෙන විවිධ ජන්මපත්‍ර පරීක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවයන්, ඒ සමග නැකත් කටයුතු හදාගන්න අවශ්‍යතාවයන්, ජ්‍යොතිෂය ඉගෙන ගන්න තියෙන අවශ්‍යතාවයන්, වාස්තු විද්‍යාව ඉගෙන ගන්න තියෙන අවශ්‍යතාවයන්, ඔබට පුළුවන් තිරේ දිසෙන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඒ සහතික පත්‍ර පාඨමාලාවලට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ සමග ඔබට අවශ්‍ය වත් පිළිවෙත් කොහොමද කරන්නේ? ඉතින් මේ සෙනසුරු මාරුවත් එක්ක ඔබට කොයි විදිය දෙයක් ඇති කරලා තියෙනවද ඔබගේ ජන්මපත්‍රය? ඉතින් ඒකට මොන වගේ දේවල්ද කරන්නට ඕනේ ඔබගේ ජන්මපත්‍රය අනුව? ඉතින් ඒ පිළිබඳව අපි ඔබට පැහැදිලි කරලා දෙන්නට සැදී පැහැදී සිටිනවා. ඉතින් ඒ නිසා ඔබ කළ යුතු වෙන්නේ තිරේ දිසෙන අංකයට ඔබගේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය සහ ලග්නය කියන විස්තර ටික WhatsApp පණිවිඩයක් යොමු කරන එක. ඉතින් ශනි මාරුවත් එක ඔබට කරන්නට ඕනි දේ කාරණා ටික එතකොට අපිට පැහැදිලිව කියලා දෙන්නට හැකියාව තියෙනවා. අපි ඉතින් අර ලග්නයට පොදුවේ මේ කාරණේ කියන්නේ නැත්තේ ඔබගේ ජන්මපත්‍රයේ තියෙන බල දුබලතාවයන් අනුව මේ කරන වත් පිළිවෙත් වෙනස්කමකට ලක් වෙන නිසා බව ඔන්න මුලින්ම සිහිපත් කරන්නටත් ඕනි. ශනිගේ දශාවන්, අතුරු දශාවන්, විදසාවන් කියන කාල සීමාවන් නැති අයට මේකේ තියෙන බලපෑම නම් අවමයි. ඉතින් ඒ නිසා ඒ කාරණේත් ඔබ හොඳින්ම සිහියේ තබා ගන්නට ඕනි. ඒ නිසා එවැනි දේත් ඔබ අවබෝධයෙන් යුතුව අහන්නට ඕනි. තත්කාලයේ පිළිබඳව සලකන්නට වෙනවා අපිට මේ ග්‍රහ මාරුවේ ස්වභාවයන් සලකා බලද්දී. ලග්නයේ විදිහට ගත්තොත් කටක, හෝරා විදිහට ගත්තොත් කටක, දෙර්කාණයේ විදිහට ගත්තොත් කටක, ඊළඟට සප්තාංශක විදිහට ගත්තොත් මකර, නවාංශ විදිහට ගත්තොත් කටක, දශාංශක විදිහට ගත්තොත් ඒත් කටක, ත්‍රිංශාංශකයේ විදිහට ගත්තොත් එහෙම වෘෂභ. ඉතින් තත්කාලයේදී ඒ අවස්ථාවේදී තියෙන කේන්දරයේ බැලුවොත් ගුරු ඉන්නේ ස්වශ්‍රේෂ්ඨගතව, ශනි ඉන්නේ මූල ත්‍රිකෝණගතව, සිකුරු ඉන්නේ මිත්‍රව. ඉතින් මේ තත්ත්වයේ ඉතාමත්ම යහපත් බලයන් පිරිනමන ස්වභාවයක්, යහපත් බලයන් ඔබට හිමි කරන්නා වූ ස්වરૂපයක් තමයි ඔන්න පෙන්눔 කරන්නේ. ඉතින් ඒ නිසා ඒ යහපත් බලයන් ඔබට හිමි කරගන්නට පුළුවන් ශනි මාරුවකුයි ඔබට ඇති කරන්නේ කියන කාරණය සිහිපත් කරන්නටම ඕනි. ඉතින් දැන් මේ බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී තියෙන මේ ශනිගේ ස්වභාවය අපි අධ්‍යයනය කරන්නට අවශ්‍ය වෙනවා. ඊළඟට ශනි පත්වන තත්ත්වය පිළිබඳව අදහසක් ගන්නට නම් ශනි මකරේ ස්වශ්‍රේෂ්ඨ ගතව දෙනට නැකතේ දෙවන පාදේ සභා අවස්ථාවේ කුජ අධිපති වෙලා උප අධිපති බුද තත්ත්වය තමයි ශනිගේ පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ ශනි කොයි අවස්ථාවටද පත්වෙන්නේ කියලා අපි බැලුවොත් එහෙම ශනි කුම්භයේ මූල ත්‍රිකෝණව දෙනට නැකතේ තුන්වන පාදේ ගමන අවස්ථාවට තමයි මේ ශනිගේ පත්වීම සිදු වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී කුජ අධිපති වෙනවා, උප අධිපති බුද කියන තත්වයට පත් වෙනවා. ඉතින් මේ සුවිශේෂී තත්වයත් එක්ක තමයි ඔබට මේ ශනි මාරුවේ බලපෑම සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ශනි මාරුවේ ඒ බලපෑමත් එක්ක ඔබට කොයි තත්වයන් ඇති කරනවද, ඔබගේ ජීවිතයට කොහොම බලපෑමක් ඇති කරනවද, ඉතින් ඔබගේ ජීවිතයේ එක් එක් අංශයන් පිළිබඳව අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා මේ YouTube නාලිකාව ඔස්සේ. ඉතින් ඔබ දිගටම මේ YouTube නාලිකාව ඔස්සේ රැඳී සිටියොත් ඔබට මේ පිළිබඳව තව තව විස්තර, එහෙම නැත්නම් ඉදිරි ග්‍රහ මාරුවල විස්තරයන් පැහැදිලිව එකින් එක අංශය පැහැදිලි කරමින් දැන කියා ගන්නට පුළුවන්. ඉතින් මේ අවස්ථාව සමහර විටක බොහෝ අවස්ථාවල ඔබට වෙනත් නාලිකාවකදී ලැබෙන්නේ නැහැ කියන කාරණේ මතක තබා ගන්නට ඕනි. ඉතින් සමහර වෙලාවට එක් අංශයක් පමණක් විස්තර කරන අවස්ථාවන් අපිට බොහෝමයක් දකින්නට ලැබෙන නිසා ඉතින් ඒ දුර්ලභ අවස්ථාවත් ඔබට පිරිනමන්නේ මේ YouTube නාලිකාව හරහා කියන කාරණේ ඔබ හොඳින්ම සිහියේ තබා ගන්නටත් අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ පිළිබඳව කතා බහ කරද්දී ඔබට කියන්නට ඕනි ඔබගේ ජන්මපත්‍රය අනුව මේ කියන පලාපල විස්තරය අඩු වෙන්නට පුළුවන්,
වැඩි වෙන්නට පුළුවන් වෙනස් වෙන්නට පුළුවන් එහෙම නැත්නම් වෙනස්ම ඵලයක් දෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් වෙන වෙනස් වීම කොයි ආකාරද කියලා දැනගන්නට ඔබ කල යුතු වෙන්නේ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය කියන කරුණු ටික තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා කොහෙටවත් පොඩිම් වලට යන්නේ නැතුව ගෙදර ඉඳන්ම කේන්දරේ බලා ගන්නට ඒ විස්තරය අහගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔබට ඒ පහසුකම් සලසලා තියෙන පහසුකමත් ඔබට භුක්ති විඳින්නට ආරාධනය කරමින් අපි දැන් බලමු ඔබට කොහොමද මේ ශනි මාරුවේ බලපෑම කියන කාරණාව. මේෂ ලග්නයට ඔන්න අපි කියන්නට යන්නේ විවාහ අපේක්ෂිතයන් පිළිබඳව. විවාහ බලාපොරොත්තු ඉටු කර ගැනීමේ වාසනාවන්ත කාලයක් විදිහටයි ඔන්න පෙන්නුම් කරන්නේ. විවාහ නැකත් පිළිබඳව වඩාත් සැලකිල්ලෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. රැකී රක්ෂා ගැන අවධානය යොමු කරොත් ආයතනික කේලම් හා දෝෂාරෝපණ ඇතිවන කාලයක් විදිහටයි ඔබට පෙන්නුම් කරන්නේ. ආයතන ප්‍රධානීන්ගේ සහයෝගය හිමිවන තත්ත්වයකුයි කියන්නට තියෙන්නේ. ගෘහ ජීවිතයේ පැත්තෙන් බැලුව පවුලේ අයකුගේ හදිසි වියදමක් ඇති කරන්නා වූ ස්වරූපයක් නම් පෙන්නනවා. ඥාති උපකාර පවුලට හිමි කරන්නා වූ තත්ත්වයක් තමයි තියෙන්නේ. අධ්‍යාපනයේ පාර්ශ්වය ගැන අවධානය යොමු කරොත් උසස් අධ්‍යාපනයේ නිරත අයට බාධා කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ප්‍රාථමික අධ්‍යාපන හා ශිෂ්‍යත්ව විභාග දරුවන් අධ්‍යාපනය සඳහා වත්පිළිවෙත් ඉටු කිරීම සුදුසු කාලයක් විදිහටයි කියන්නට තියෙන්නේ. ධනය සම්බන්ධයෙන් කියන්නට තියෙන්නේ ධනාත්මක චින්තන ව්‍යාපාරික කටයුතු හා සම්බන්ධ වන ආදායම් ක්‍රම ශිල්පෙන් අලුතින් නිර්මාණය කරගන්නා වූ කාලයක් බවටයි ඔබට පත් වෙන්නේ. තැන්පත් ධනය වැඩි වර්ධනයට අවශ්‍ය පසුබිම නිර්මාණය කරගන්නවා. වෘෂභ ලග්නයට අදාළව මේ ශනි මාරුවේ බලපෑම ගැනයි විවාහ අපේක්ෂිතයන් මුලින්ම කියන්නට මේ සූදානම් වෙන්නේ. විවාහ කල්යාමේ බලය ඇති ස්වභාවයකුයි පෙන්නුම් කරන්නේ. සුදුසු පරිදි වත්පිළිවෙත් විවාහ අපේක්ෂා ඉටු කළ යුතු කාලයක් බවට කියන්නට ඕනි. රැකී රක්ෂා පැත්ත ගැන බැලුවොත් එහෙම රැකියා උසස් වීම, රැකියා ස්ථිර වීම සඳහා බලය සහිත කාලයකුයි ඔබට තියෙන්නේ. බලාපොරොත්තු නොවන කේලම් රැකියා පරිසරය තුළ ඇති වෙනවා. ගෘහ ජීවිතය ගැන අවධානය යොමු කරොත් පවුල තුළ ආරවුල් ඇතිවන කාලයක් විදිහටයි ඔන්න පෙන්වන්නේ. වැඩිහිටි ප්‍රභු උපදෙස් හිමිවන තත්ත්වයකුයි පවතින්නේ. අධ්‍යාපනයේ පාර්ශ්වය ගැන අවධානය යොමු කරොත් අධ්‍යාපන කඩයිම් ජය ගැනීමට යහපත් උපකාර ලැබෙන කාලයක් බවට කියන්නට ඕනි. අධ්‍යාපනය ආශ්‍රිතව ඊර්ෂ්‍යා සහගත බලපෑම් නම් ඇති වෙනවා. ධනය සම්බන්ධයෙන්ුයි දැන් අවධානය යොමු කරන්නේ. ඥාති ධන ලාභ හිමිකම සහිත වාසනාවන්ත කාල සීමාවක් බවටයි ඔබට පෙන්නුම් කරන්නේ. ලැබීමට ඇති හිඟ ණය ලැබිලා ඔන්න අතමිට සරුවන කාලයක් විදිහටයි ඔබට පෙන්නුම් කරන්නේ. ශනි මාරුවේ බලපෑම කොයි විදිහට අපේ මිතුන ලග්න විවාහ අපේක්ෂිතයන්ට තියෙන්නේ? වාස්තු දෝෂ තත්වයන්ට විවාහ අපේක්ෂිතයන් පාත්‍රී කාලයක් බවට කියන්නට ඕනි. ව්‍යාපාරික විවාහ අපේක්ෂිතයන් වැඩිපුර යෝජනාවන කාලයක් බවටයි පෙන්නුම් කරන්නේ. රැකී රක්ෂා ගැන අවධානය යොමු කරද්දී රැකී ආශ්‍රිතව ඊර්ෂ්‍යාවට පාත්‍රී වෙන කාලයක් ඔන්න ඔබට තියෙන්නේ. වෘත්තීය කැපකිරීම අවතක්ෂේරුවට ලක් වෙන තත්ත්වයක් නම් තියෙනවා. ගෘහ ජීවිතය ගැන බැලුවොත් ආධාර ද්‍රව්‍යමය උපකාර පවුලේ අය වෙත හිමිවන්නා වූ තත්ත්වයක් තියෙන්නේ. පවුලේ අය මානසික පීඩාවලට නම් ලක් වෙනවා. අධ්‍යාපනය ගැන බැලුවොත් අධ්‍යාපනය ලැබු පරාජයන් ජයග්‍රහණයට මෙහෙවන කාලයක් විදිහටයි පවතින්නේ. දෙමාපිය සහයෝගයේ වැඩිහිටි අධ්‍යාපනයට හිමි කරන තත්ත්වයකයි පවතින්නේ. ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී සේවාලවිකන්න කටයුතු කරන අයට ඉහළ ලාභ හිමි කරන්නා වූ තත්ත්වයක් තමයි තියෙන්නේ. බලාපොරොත්තු නොවු ධන ලාභයක් හිමිවන්නා වූ කාල සීමාවක් බවට ඔබට පත් වෙනවා. ශනි මාරුව කටක ලග්න හිමි විවාහ අපේක්ෂිතයන්ට කොහොම බලපෑමක්ද තියෙන්නේ? විවාහ අපේක්ෂා ඉටුවන වාසනාවන්ත කාලයක් බවට ඔබට පත් වෙනවා. 20 පොළොන්දමින් පමණක් විවාහ අපේක්ෂිතයන් තෝරා නොගැනීමට ඔබ කටයුතු කරන්නට ඕනි. රැකී රක්ෂා ගැන අපි දැන් බලමු. රැකියා ස්ථානයේ ආයතන ප්‍රධානීන්ගේ සියුම් පලිගැනීම් ක්‍රියාත්මක තත්ත්වයකුයි ඔන්න තියෙන්නේ. මහජන ප්‍රසාදය නම් වැඩි වෙන කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ගෘහ ජීවිතය ගැන අවධානය යොමු කරද්දී පවුලේ අයගේ මත ගැටීම් උත්සන්න වෙන කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. පවුල් සැලසුම් වල ගැටලු ඇති කරන්නා වූ තත්ත්වයක් නම් තියෙනවා. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරොත් අධ්‍යාපනයට ඇති උපකාර ලැබීම් අඩුවන කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. මතක ශක්තිය, මානසික ශක්තිය වැඩි වෙන තත්ත්වයකුයි තියෙන්නේ. ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කරොත් ලොතරැයි දිනු හදිසි ධනලාභ ඇති කරන්නා වූ කාලයක් බවට ඔබට කියන්නට ඕනි. ඊට අමතරව විශේෂයෙන් කියන්න තියෙන සූදු ආදායම් ඔන්න උපයන අයට, එවැනි ක්‍රීඩාවල නිරත අයට ජය ලැබෙන්නා වූ කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ.
සිංහ ලග්න හිමියන්ට කොහොමද මේ ශනි මාරුවේ බලපෑම? ඉතින් විවාහ අපේක්ෂිතයන් ගැනයි මුලින්ම අවධානය. විවාහ නැකත් නිසි පරිදි සකසා ගැනීම තුළ විවාහ දිනයේ සාර්ථක වන තත්ත්වයකයි ඔබට ඇති වෙන්නේ. විවාහ බලාපොරොත්තු ඉටුවන බලය සහිත කාලයක් බවට කියන්නට ඕනි. රැකී රක්ෂා ගැන අවධානය යොමු කරද්දී රැකියාවේ අඩුවීම් එහෙම නැත්නම් අහිමිවීම සඳහා බලය සහිත කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ආයතන සේවකයන්ගේ පරිගැනීම් ක්‍රියාත්මක වෙනවා. ගෘහ ජීවිතය ගැන බලද්දී ඔන්න නව මිතුරු මිතුරයන් හඳුනා ගැනීමට උපකාර ලබා ගැනීමට අවස්ථාවන් සැලසෙන කාලයක් බවටයි පෙන්නුම් කරන්නේ. පවුලේ අයෙකුගේ හදීසි අසනීප පීඩාවන් නැති වෙන කාලයක් විදිහට පෙන්නුම් කරනවා. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරොත් ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන් හදීසි අනතුරු වලින් වෙන විශේෂයෙන් ප්‍රවේශම් වෙන්නට ඕනි කාලයක්. උසස් අධ්‍යාපන බිඳ වැටීම් අතහැර දැනීම සඳහා ඔන්න සිත් ඇතිවන කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ධනය සම්බන්ධයෙන් දැන් අපි අවධානය යොමු කරන්නේ. ව්‍යාපාර ආරම්භයට ආයෝජනයට අවස්ථාවන් හිමිවන වාසනාවන්ත කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. භාණ්ඩ අලවි ව්‍යාපාර ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව තියෙන කාලයක් විදිහටත් පෙන්නුම් කරනවා. දැන් අපි කතා බහ කරන්නේ කන්‍යා ලග්නයට කොහොමද මේ ශනි මාරුවේ බලපෑම. ඉතින් පළවෙනිම තෝරාගත්තේ වැදගත්ම පාර්ශ්වය වෙන විවාහ අපේක්ෂිතයන්. විවාහ සඳහා නීති ගැටලු ඉස්මතු විය හැකි කාලයක් විදිහටයි ඔබට පෙන්නුම් කරන්නේ. නිසි විවාහ නැකත් නොසෑදීමේ ගැටලු ඔන්න ඔබට ඉස්මතු කරනවා. රැකී රක්ෂා ගැනයි දැන් අවධානය. නාවික ධීවර ගුවන් භූ අභ්‍යන්තර ඔන්න ඒ වගේ වෘත්තීන් වල නිරත අයට හදිසි අනතුරු යෙදෙන තත්ත්වයක් නම් තියෙනවා. රැකියා ප්‍රසාදය හා යුතුකම් ඉටවීම මත රැකියා ආයතනයේ ඔන්න ඔබගේ සිත් ගන්නාසුළු කාලයක් බවට පත්වෙනවා. ගෘහ ජීවිතය ගැනයි දැන් අවධානය. පවුල් දිවියේ බැඳීම් ශක්තිමත් වෙන බලාපොරොත්තු ඉටුවන කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. පවුලේ අයෙකුගේ වාසනාව ඔබගේ පවුල තුළ ක්‍රියාත්මක වන කාලයක්. අධ්‍යාපනය ගැන බැලුවොත් නව විෂයන් අධ්‍යයනයට අවබෝධයට ඉඩකඩ නිර්මාණය වන කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. තරඟ විභාගවල අතපසුවීම ඇති කරනවා. ධනය සම්බන්ධයෙන් දැන් අපි අවධානය යොමු කරන්නේ. කොටස් වෙළඳාමට ආයෝජනයට වාසි සහගත ලැබීම් ඇතිවන කාලයක් විදිහටයි කියන්නට පුළුවන්. නිෂ්ක්‍රීය ආදායම කියන්නේ පැසිව් ඉන්කම් වල ආයෝජන ලාභ වැඩි වෙන කාලයක්. තුලා ලග්න හිමියන්ට මේ ශනි මාරුවේ බලපෑම කොහොමද අපේ විවාහ අපේක්ෂිතයන්ට තියෙන්නේ? විවාහ ගැළපුම් දෝෂ විවාහ නැකත් දෝෂ ක්‍රියාකාරී වන කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. විසි පොරොන්දම් ගැළපුණ අය හමු වුණත් ඔන්න ඔවුන්ගේ විවාහ දෝෂ අවධානය ඔබෙන් ගිලිහෙන තත්ත්වයක් නම් තියෙනවා. රැකී රක්ෂා ගැනයි දැන් අවධානය. නව රැකියාවක් පිළිබඳ බලාපොරොත්තු වන ඉටුවන කාලයක් විදිහටයි කියන්නට පුළුවන්. ප්‍රධාන රැකියාවට අමතරව වෙනත් රැකියා කිහිපයක නිරත වන කාලයක්. ගෘහ ජීවිතය ගැන බැලුවොත් එහෙම අම්මනාප ඥාතීන් මිත්‍රශීලී වන කාලයක් විදිහටයි පෙන්වන්නේ. පවුලේ අය අතර හොඳ හිත වර්ධනය වෙනවා. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරොත් පූර්ව ළමාවිය දරුවන් ජන්මපත්‍ර අනුව කටයුතු කරන එක ප්‍රතිකර්ම කරන එක ඉතාම වැදගත් කාලයක්. උසස් අධ්‍යාපනයට විදේශගත අධ්‍යාපනයට අවස්ථාවන් විවර වෙන කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කරොත් ධනය තැන්පත් කිරීමේ බලය ඇතිවන තත්ත්වයකුයි පෙන්වන්නේ. තැන්පත් ධනයේ වාසි අත්වන කාලයක් විදිහටත් ඔබට කියන්නට පුළුවන්. මවගේ පාර්ශ්වකගේ අයෙකුගේ වෙතින් ඔන්න ඔබට ධනය සම්බන්ධව උපකාර හිමි වෙනවා. උච්චික ලග්නයට කොහොමද මේ ශනි මාරුවේ බලපෑම? ඉතින් විවාහ අපේක්ෂිතෙන අපි මුලින්ම තෝරාගත්තේ මංගල යෝග ක්‍රියාකාරී වන කාලයක් විදිහටයි ඔබට කියන්නට පුළුවන්. විවාහ අපේක්ෂා හදිසි රෝගාබාධ වලින් ප්‍රවේශම් විය යුතු කාලයක් විදිහටත් කියන්නට ඕනි. රැකියාව ගැන බැලුවොත් එහෙම රැකියාවේ ආතතිමේ තත්ත්වයන් පීඩාකාරී තත්ත්වයන් ඇතිවන ස්වභාවයකුයි තියෙන්නේ. රැකියාවට යාම් ඒමේදී හදිසි අනතුරක් ඇතිවීමේ අවධානමක් ඔන්න ඔබට පවතිනවා. ගෘහ ජීවිතය ගැන අවධානය යොමු කරොත් අසහනකාරී මානසිකත්වය හේතුවෙන් වාද විවාද ගැටීම් ඇති වෙනවා. මිතුරු ඇසුර වැඩියෙන් ලබන කාලයක් විදිහටත් ඔබට කියන්නට ඕනි. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරොත් උසස් අධ්‍යාපනයේ නිරත පිරිස් අයට ඔන්න බෝ නොවන රෝග පීඩාවන් මූලික විශ්මතු කරන කාලයක්. ඥාතීන්ගේ අධ්‍යාපන උපකාර ලබන කාලයක් විදිහටත් කියන්නට ඕනි. ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කරොත් වියදම් පාර්ශ්වයේ කළමනාකරණ කාලයක් බැවින් ආදායම් ඉතිරි වෙන කාලයක් විදිහටයි ඔබට පෙන්නුම් කරන්නේ. මුදල් ආයෝජන අවස්ථාවන් හිමි වාසනාවන්ත කාලයක් විදිහට ඔබට කියන්නට ඕනි. ධනු ලග්න හිමියන් කොහොමද මේ ශනි මාරුවේ බලපෑම? ඉතින් විවාහ අපේක්ෂිතයන් ගැන බැලුවොත් විවාහ අපේක්ෂා ඉටුවන කාලයක් බවට ඔබට පත්වෙනවා. ඥාතීන්ගේ අපවාද වලට විවාහ අපේක්ෂිතයන් ලක්වන තත්ත්වයකුයි තියෙන්නේ. රැකී රක්ෂා පාර්ශ්වයේදී මේ රැකියා ස්ථානයේ
මාරු සිදුවීම් සඳහා බලය තියෙනවා. ඒත් එක්කම රැකියා ස්ථාන අයගේ දුක් ගැනවිලි බොහෝමයක් ඔන්න ඔබට කියන කාලයක් ගෘහ ජීවිතය ගැන බැලුවොත් වෙනත් පුද්ගල බලපෑම් පවුලේ අයට ඇතිවන කාලයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ගෘහයේ වාස්තු නිවැරදි නොකිරීමේ ඵලයන් ඉස්මතු වෙන තත්ත්වයක් නම් තියෙනවා. අධ්‍යාපනය ගැන අවධානය යොමු කිරීමේදී අයහපත් වාස්තු ක්‍රියාකාරී බව අධ්‍යාපන බාධාවන් ඇති කරනවා. ධාරණ ශක්තියේ දුර්වලතාවයන් ඉස්මතු වෙන තත්ත්වයකුයි තියෙන්නේ. ධනය සම්බන්ධයෙන් මොන වගේ බලපෑමක්ද තියෙන්නේ? ආයෝජන ප්‍රතිලාභ ධනය ලෙස හිමි වන කාලයක් විදිහටයි ඔන්න ඔබට පෙන්නුම් කරන්නේ. ඒත් සමගම මානසික වශයෙන් ධනය සම්බන්ධව යහපත් ඇටිටියුඩ්ස් එහෙම නැත්නම් ආකල්ප ඔබගේ වර්ධනය වන කාලයක් විදිහටත් පෙන්නුම් කරනවා මේ කාල සීමාව. මකර ලග්න හිමියන්ට මේ ශනි මාරුවේ තියෙන බලපෑම කොහොමද? විවාහ අපේක්ෂිතයන් ගැන බැලුවොත් සෞඛ්‍ය තත්ත්වය අයහපත් වීම පීඩා විවාහ අපේක්ෂිතයන්ට ඇති කරන ස්වභාවයකුයි ඔන්න තියෙන ඉතිය නිසා විශේෂයෙන්ම සෞඛ්‍යයෙන් ප්‍රවේශම් වෙන එක ඉතාමත්ම වැදගත් ඔන්න විවාහ අපේක්ෂිතයෝ. විවාහ සහකරුවන් රාශියක් යෝජනා හිමි කාලයක් බවට ඔබට පත් වෙනවා. රැකී රක්ෂා ගැන අවධානය යොමු කරොත් එහෙම සන්නිවේදන ශේෂ්ත්‍රයේ රැකියාවල නියුතු අයට තුවාල වීම රෝග තත්ත්වයන් වලට මුහුණ දෙන්නට සිදුවන කාලයක් බවටයි පෙන්වන්නේ. අපේක්ෂිත රැකියා ස්ථාන මාරු ඉටුවන තත්ත්වයකුයි ඔන්න ඔබට තියෙන්නේ. ගෘහ ජීවිතය ගැන අවධානය යොමු කරොත් පවුලේ අය එකිනෙකා දියුණුවට කැපකිරීම ඉටු කරන කාලයක් විදිහට පෙන්වනවා. පියාගේ පාර්ශ්වය අයගෙන් පවුලට ලැබීම් ඇතිවන කාලයක් විදිහටත් කියන්නට ඕනි. අධ්‍යාපනය ගැන අවධානය යොමු කරමු. ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සඳහා බාධා ඇති බැවින් ජන්ම පත්‍ර අනුව නිසි ප්‍රතිකර්ම කරන එක වැදගත් වෙනවා. උසස් අධ්‍යාපනයේ සාර්ථක ඵල විභාග ජය ලබන කාලයක් විදිහටයි කියන්නට ඕනි. ධනය සම්බන්ධෙනුයි දැන් අපි අවධානය දෙන්නේ. ණය ලැබීම් ඇතිවි ආදායම් මාර්ග සරුවන කාලයක් විදිහට ඔබට පෙන්නුම් කරනවා. වියදම් කිරීමට ඇති හැකියාව ඉහළ යන තත්ත්වයකුයි තියෙන්නේ. කුම්භ ලග්නයට මේ ශනි මාරුව කොහොම බලපෑමද තින්ද? විවාහ අපේක්ෂිතයන් ගැන බැලුවොත් විවාහ අපේක්ෂිත පාර්ශ්වවල අඩුපාඩු ඥාතීන් ඔබට පෙන්වන කාලයක් විදිහට පෙන්වන්නේ. මංගල යෝග නම් ක්‍රියාකාරී කාලයක් වන්න ඔබට. රැකී රක්ෂා ගැන බැලුවොත් විදේශ රැකියා අපේක්ෂා ඉටුවීමේ බලය සහිත කාලයක් ඔන්න ඔබට තියෙන්නේ. මිතුරන් මගින් නව රැකියාවකට යාමේ බලය ඇති කරනවා. ගෘහ ජීවිතය ගැන අවධානයේදී පවුලේ අයගේ හිත්රිදුම් හා අමනාපකම් ඇතිවන තත්ත්වයකුයි තියෙන්නේ. ඥාති ලැබීම් පවුලට හිමි වන තත්ත්වය පවතිනවා. අධ්‍යාපනය ගැන අවධානයේදී උසස් අධ්‍යාපන කටයුතු වලට විෂයන් තෝරා ගැනීමදී කලකිරීම ඉස්මතු වන තත්ත්වයන් නම් තියෙනවා. ධාරණ ශක්තිය මතක ශක්තිය වැඩි වෙන තත්ත්වයක් එහෙම නැත්නම් කාලයක් විදිහට කියන්නට ඕනි. ධනය සම්බන්ධව බලද්දී ආධාර පරිත්‍යාගාශ්‍රිතව ධනය අත ගැවසෙන කාලයක් විදිහටයි ඔබට පෙන්නුම් කරන්නේ. ආයෝජන ලාභ හොඳින් ලැබෙන ඔන්න වාසනාවන්ත කාලයක් කියන දේ ඔබට කියන්නටම ඕනි. මීන ලග්නයේ කොහොමද මේ ශනි මාරු ඉතින් විවාහ අපේක්ෂිතයන් ගැන අවධානය යොමු කරමු. ඥාති උපකාර උදව් විවාහ අරමුණු වෙනුවෙන් ලැබෙන කාලයක් බවටයි ඔබට පත් වෙන්නේ. විවාහය සම්බන්ධව බලාපොරොත්තු මුදුන් පත්වන කාලයක් බවටත් පෙන්වනවා. රැකී රක්ෂා ගැන අවධානයේදී ඥාතීන්ගේ අයහපත් බලපෑම රැකියාවට ඇති කරන තත්ත්වයක් නම් තියෙනවා. ආයතන ප්‍රධානීන් ඉක්මවා කටයුතු කරන්නට යාමෙන් අපහසුතාවයන් රැකියාව ආශ්‍රිතව යෙදෙනවා. ගෘහ ජීවිතය ගැන බැලුවොත් අලසකම ඔබගේ ගෘහ ජීවිතයේ කටයුතු වලදී ඉස්මතු වන තත්ත්වයක් තියෙන්නේ. මූල්‍යමය උපකාර බාහිර පාර්ශ්වයන්ගෙන් නිවසට ලැබෙන තත්ත්වයක් තමයි පවතින්නේ. අධ්‍යාපනය ගැන අවධානයේදී අධ්‍යාපන තරඟය හේතුවෙන් අතපසු වීම ඉස්මතු වන තත්ත්වයකුයි තියෙන්නේ. මාර්ගගත අධ්‍යාපන අවස්ථාවන් ඔබට බහුලව යෙදෙන කාලය. ඒත් සමගම ධනය ගැන අවධානය යොමු කරොත් මෙහෙම ස්වභාවයක් තමයි පෙන්වන්නේ. නව ආදායම් ඉපයීම් ක්‍රම නිර්මාණය කරගන්නව කාලයක් විදිහට ඔබට පෙන්නුම් කරනවා. පියාගේ පාර්ශ්වයේ ඥාතිකුගේ ධනයෙන් උපකාර ලැබීමක් ඇති වාසනාවක් ඔබට ක්‍රියාත්මක වෙනවා. ඔබට අදාළව පලාපල විස්තරය බලද්දී ඉතින් ඔබගේ ජන්ම පත්‍රයේ තියෙන ඒ උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානයේ ලග්නය කියන විස්තර ටික එහෙම නැත්නම් ඒ තොරතුරු ටික ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබට සිදුවෙන අඩුව, වැඩිය, වෙනස් වීම කොයි ආකාරයෙන් බලපානවද කියන කාරණේ පැහැදිලිව දැනගන්නට. ඉතින් ඔබට
ඔබගේ ඒ විවාහ ජීවිතයේ අපේක්ෂාවන් එහෙම නැත්නම් අපේ විවාහ අපේක්ෂිතයන්ගේ ඒ සියලු බලාපොරොත්තු බොහොම වාසනාවන්තව ඉෂ්ට සිද්ධ වෙන කාලයක් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමග ඔබගේ ගෘහ ජීවිතයේ තුල ඔබ විවිධ අරමුණු කොටගෙන ඇති ඔබගේ බලාපොරොත්තු ඔබගේ අපේක්ෂාවන් ඔබගේ ඒ ඉලක්ක ඒ සියල්ලටම හොඳින් යන්නට ශක්තිය ධෛර්යය වර්ධනය වන බොහොම වාසනාව පිරි කාලයක් සෞභාග්‍යමත් කාලයක් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම ඔබගේ ඒ රැකියා පරිසරය තුළ ඔබගේ ඒ රැකියා ජීවිතය තුළ ඔබ බලාපොරොත්තුෙන් ඇති විවිධ ඉලක්ක තබාගෙන ඇති අලුතෙන් ව්‍යාපාර පටන් ගන්නට බලාගෙන ඇති ඒ සියලු බලාපොරොත්තු ඔබ සිතනවටත් වඩා හොඳින් ඉෂ්ට සිද්ධ කරගන්නට ඔබට ඒ සියලුම සබහදාමේ ආශිර්වාදයක් ඒ සියලුම ආශිර්වාදේනොත් එක්තැන් වෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා. ඊට අමතරව ඔබ විවිධ ආදායම් ක්‍රමවල නිරත වෙනවා ඇති. ඒ සියලුම ආදායම් ක්‍රම වැඩිදුරටත් සංවර්ධනය කරගන්නට තව තව ඉදිරියට ගන්නට ඒ සියලුම ආදායම් ක්‍රමවල අග්‍රඵලයන් නෙලා ගන්නට හැකියාව ලැබෙන බොහොම වාසනාවන්ත ඒත් එක්කම ඔබගේ ඒ සිතේ ධනාත්මක හැඟීම් වලින් ඔබගේ ඒ ආදායම් ක්‍රම ඉතාමත්ම සාර්ථක කරගන්නට පුළුවන් ඉතාමත්ම සෞභාග්‍යමත් කාලයක් ඔබට උදා වෙන්නට මේ ග්‍රහ මාරුව හේතුවෙන් ඔබට බලයේ ශක්තිය ලැබෙන්නට කියා අපි ප්‍රාර්ථනා කරනවා.